අයිබුවන් බලන්න ඔයා පාන් දැකලා තිබුණත් එක එක විදිහේ පාන් කාලා තිබුණත් මෙන්න මේ විදිහේ සොෆ්ට් ගතියකින් වැඩි දැක්කම අපේ කටට කෙල උනන සයිස් එකේ පාන් වර්ගයක් මීට කලින් දැකලා තියෙනවද කියලා. මිස්ටර් පුදුමයා නම් ඒ තරම් පාන් වලට කැමති කෙනෙක් නෙමෙයි. හැබැයි ඇත්තටම මේක දැක්කම නම් මටත් ආස හිතුණා. ඉතින් මේ පාන් වර්ගයට කියන නම දන්නව නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න දන්න කෙනෙක්. සංචාරකයන් ආකර්ෂණය කරගන්න අමුතුම විදියේ උපක්‍රම පාවිච්චි කරන රටක් විදියට යාළුවනේ චීනය සෑහෙන්න ප්‍රසිද්ධයිනේ. ඉතින් අන්නේ පරමාර්ථයෙන් ලෝ පාලමක් මත පිහිටි එකම ගම්මානයේ චීනු ඉදිකලා චීනයේ චොන්කින් වල ලිසියෑන් ගඟට ඉහළින් මේවාල බලාගෙන ඉන්නේ අන්නේ පාලම සහ ඒ මත පිහිටි ගම්මානය දිහා. ඉතින් මේ පාලමේ සම්පූර්ණ දිග මීටර් 400ක් විදියට තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම චීන සම්ප්‍රදායට අනුව ඉදිකෙරුණු නිවාස මේ පාලමේ එක පැත්තකත් අනිත් පැත්තේ බටහිර සම්ප්‍රදායට අනුව ඉදිකෙරුණු නිවාසත් අපිට දකින්න ලැබෙනවා. ෂෙඩ් එකක් කොල්ල කන්නාපු මැර පිරිසකට අමතක නොවෙන පාඩමක් උගන්නපු සුපිරි මොලකාරයෙක් තමයි මේ. ඒකනම් දෙනව නැති වෙන්නමනේ. සමහර විට ඉතින් මේ මිනිස්සයව කොල්ල කන්නාපු සෙට් එකක්ද දන්නෙත් නැහැ. සමහර මිනිස්සු ඉන්නවනේ එක හිරගේක නෙමෙයි හිරගෙවල් හතක දැම්මත් නවත්තන්න බැරි. මේ ඉන්නේ ජාතිය බල්ලෙක්. පේනවනේ මෙයාගේ ටැලන්ට් එක. හොර ගමනක් ගිහිල්ලා ආපහු එනවත් දන්නෙත් නැහැ. කොහොම හරි ඔන්න වැඩේ හරි. ජෝබේ කියන වෙළඳ නාමයේ යටතේ වෙළඳපොළට හඳුන්වලා දීලා තියෙන මෙන්න මේ බෙස් කියන බැක්පැක් එක $189ක වගේ මිලක් වෙනවා. හැබැයි ඉතින් බැක්පැක් එකකට එහා ගියපු දෙයක් මේකෙන් අපිට කරගන්න පුළුවන්. මේක ඩෙස්ක් එකක් විදිහට ඔයාට ඕනිම වෙලාවක පරිවර්තනය කරගැනීමේ හැකියාව තියෙනවා. කො බලන්න ජීවිතේ පළවෙනි වතාවට කැප් එකේ මෙන්න මේ කොටස මැහෙන විදිය දැකපු අය දාන්න බලන්න වීඩියෝ එකටත් ලයික් එකක්. දැන්වා මේ දකින්නේ මාළුන්ට පිස්සුවෙන් වගේ ආදරය කරන කෙනෙක් තමන්ගේ ටොයිලට් එක හදාගෙන තියෙන විදිය. තුපිරි කියන්නේ අය කියන්න වචන නැනේ. හැබැයි ලංකාවේ මේකක් හදන්න ගියොත් ගයක් හදන සල්ලි යනවා. කොහොමද වැඩේ? සමහරුන්ට නම් ඉතින් මේක දැක්කම හිනා යනවත් ඇති. හැබැයි යාළුවනේ මට නම් පේන්නේ මොලේ කල්පනා කරලා කරපු සුපිරිම වැඩක් විදියට මේක. ඔයාගෙන් කවුරු හරි ඇහුවොත් ලෝකෙ වේගයෙන්ම පීනන්න පුළුවන් මාළුව කවුද කියලා ඔන්න අදයිනම් බය වෙන්න දෙයක් නැහැ. හැබැයි ඉතින් මේ මාළුව දැක්ක ගමන් ගොඩක් අය අඳුනනවා ඇති. ඒ තමයි සේල් ෆිෂ්. එහෙම නැත්නම් මුදල් හදල් යහමින් තියෙන මිනිස්සු විතරක් කන තලපත් මාළුවා. ඉතින් මෙයාට සේල් ෆිෂ්, එහෙම නැත්නම් රුවල් මාළුව කියන්නේ මෙයාගේ තියෙන විශාල රුවලක් වගේ පෘෂ්ඨීය වරළ හින්දා. ඉතින් ගණන් වගේ තමයි මෙයාගේ වේගයත්. පැයට කිලෝමීටර් 110ක විතර වේගයකින් මෙයාට පීනන්න පුළුවන්. මේ බලන්න දැවැන්ත කාචයකින් පෙරෙන හිරු එළිය අපි හොඳටම දන්න කොකා කෝලා කෑන් එකකට එල්ල කළාම මොකද සිද්ධ වෙන්නේ කියලා. හිපෝලා හිපෝලාගේ පැටව අපි දැකලා තිබුණාට දැම්මන් ඔයාලට මේ පෙන්වන්න යාළුවනේ හිපෝ පැටියෙක් ඉපදුණු ගමන් මොන විදියද සහ පුංචි හිපෝ පැටියෙක් අම්මගේ මුල්ම වතාවට කිරිබොන විදිය. ඉතින් ඔයත් මුල්ම වතාවට මේ වීඩියෝ එකෙන් දේවල් කීපයක් හරි දැකගත්තා නම් දැනගත්තා නම් අමතක කරන්න එපා අපේ channel එකත් subscribe කරලා notification උත් on කරගන්න. පුංචිම ගිනිකූරේ ඉඳලා අති දැවැන්ත ගිනිකූර වෙනකන් ගිනිකූරු 38ක් හදලා ඒ ටිකට පුංචිම ගිනිකූරේ ඉඳලා ගිනි තියෙන බොහොම අපූර්ව අවස්ථාවක් තමයි අපි මේ බලන්න යන්නේ. සෙල්ලම් නැහැ ඉතින් මේ වගේ අති දැවැන්ත ගිනිකූරු හදන වැඩෙත් ඔයාලට මේ පේන්නේ මෙයා සෑහෙන ගේමක් දීලා මේ ගිනිකූරු හදන විදිය. එහෙනම් ඉතින් මේ තියෙන ගින්දරත් එක්කම මම අදට මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. අද වීඩියෝ එක චුට්ටක් කෙටි. හැබැයි ඉතින් මෙන්න මෙතන තියෙනවා අට අපේ channel එකේ මිස් වෙච්ච වීඩියෝ එකක්. එහෙනම් ඒකත් බලලා හැමෝම පරිස්සමට ඉන්න. මම ගිහිල්ලා එන්නම්. ඔයාලට ජය.